සිප්පිකලාන වීරපණියාන රඹේ පිටියේ තියෙන ගේන දැදුරෝ දැලේ ගම්මාන ටිකේ කීර වගාවන් තමයි කරන්නේ. කීර වගාවන් කරන්න බැරි තත්යක් දැන් උදා වෙලා තියෙන මොකද කුමිනාසක පොර නැති නිසා මේ ගොවීන් ඒ තරම් අසන් වෙලා තියෙන දැන් කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ පැත්තේ ගොවීන් කරන්නේ මුගුළු වැන්න සිප්පිකලාන කරන්නේ මුගුළු වැන්න මුගුළු වැන්න වලටත් ගහන්න දැන් යූරියා නැති තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මේ විදිහට ගියොත් මේ පලාමිත්‍යත් රටින් ගේන තත්ත්වයට පත් වෙනවා අනිවාර්යෙන්. ඒක නම් ආයේ සාසුද්දෙන් සිද්ධ වෙනවාමයි. අපි ගුලි කරලා කියන්නේ කොටුවක පලාමිටියක් කපලා පොහොර ටිකක් ගහලා තමා ජීවත් වෙන්නේ මුදලාලි ළඟ. නමුත් දැන් කරගන්න විදිහක් නැහැ. පොහොර නැහැ. එතනින් ඇදිර නීතිය දාලා පලා ටික ගෙනියා ගන්න විදිහක් නැහැ. ඈ එළවලු කරලා කඩලා විකුණ ගන්න විදිහක් නැහැ. ඇදිර නීතිය දාලා යූරියා නැහැ පලා කරගන්න. අපි කරන්නේ කුලිය. කුලියෙන් තමා ජීවත් වෙන්නේ. 5000 දෙකක් විතරයි මට ලැබුණේ මුලින්ම. ඒයින් පස්සේ කිසිම දෙයක් හම්බුනේ නැහැ. ගොඩක් ජනතාව ඉන්නා ඒ ජනතාවටත් ලැබිලා නැහැ. මේ ලස්ස එකහමාරක් දෙයක් විතර වියදම් කරලා තියෙනවා. තව මේ 25000ක් විතරව තරන්නේ නැහැ මේකෙන් ආදායම. ඔක්කොම කොළ කහ වෙලා තියෙන බාගෙට බාගයක් විසික් කරනවා. මේ අනික වෙළඳ පොළත් මේ දවස්වල විකුණ ගන්න බෑනේ. අපිට තෙල් පොර ටික හම්බුනා නම් හරි. තෙල් පොර හම්බුනා නම් මෙච්චර ඔප් වෙන්න ඕනේ නැහැ. මේ ඇදිලත් වැඩි බොරුවට දැන් අපරාධේ. තෙල් පොර කොච්චර කාලෙකින් හම්බුන්නේ නැද්ද? දැන් මම හිතන්නේ මම දැන් මේක දාලත් මාස 6ක් විතර මාස 6කටම හම්බුන්නේ නැහැ මත්. ආණ්ඩුව කියන්නේ තෙල් දෙනවා කියලා පොර දෙනවා කියලා. ඉතින් දුන්නාට අපිට තාම හම්බෙලා නැහැනේ මේ වෙනකම්. මේ පාච්චියට දඬු ගෙනලා දැම්මේ පිටින් ගෙනලා දැම්මේ රුපියා 5000ක් දීලා. කංකුම් පාච්චියට රුපියා 3000ක් දීලා අඳුර වෙනවා දැන්. දැන් 7-5ක ප්‍රයෝජනයක් නැහැ. හත්ද මල් පිපිලා කහම කහ වෙලා කවුරුත් ගෙනියන්නේ නැහැ. කපන්නේ නැහැ. වෙලෙන පොරට දෙන්නම බෑ. දැන් මේවා ආයේ විසි ගහලා අයින් කරන්න තමයි වෙලා තියෙන්නේ. අපි වෙන අසරණ වෙලා තියෙන්නේ මේ යූරියා නැති ප්‍රශ්නේ නිසා. යූරියා නැතුව ගොවිතැන් කරන්න බෑ. කවුරු කොහොම කිව්වත් කොම්පෝස්ට් ගහලා කොහොමද පලා හදා. මේක මගේ ඉදම මම මේ නඩවලින් වතුර ගහලා වතුර ගන්න අපිට වතුරක් නැහැ. පෝරත් නැහැ. දැන් රජයෙන් කොවිල පෝර දෙනකම් බලන් ඉන්න මේ කැලේ මරා ගන්න තෙල් නුත් නැහැ. කිසිම දෙයක් නැහැ. බලන් ඉන්න ඉතින් පෝර ටික හම්බෙන කොවිල එක හද. දැන් මේ 2000 ආණ්ඩුවෙන් දුන්නා ඒ 2000ත් නැහැ. සමෘද්ධියත් නැහැ. මුකුත්ම අපිට හම්බෙන්නේ නැහැ ආණ්ඩුවෙන් කියලා. අපිට මුකුත්ම නැහැ. අපි මේ කුලියක් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඇයි වට සමෘද්ධි දෙන්නේ නැත්තේ? දන්නේ. එක 5000යි අපිට ආණ්ඩුවෙන් කියලා හම්බුනේ. ඊට පස්සේ මුකුත්ම හම්බුන්නේ. අපි අවුදු ගාන තිස්සෙම කරන ගොවිතැන බලන දැන් මේ තෙල් පොර නැතු ගියට පස්සේ කිසි දෙයක් කර කියා ගන්න විදිහ නැතුව මේ ගොවිතැන දැන් හොඳටම නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දැන් මේක මොනවා කරන්නද කියලා අපි කල්පනා කර කර ඉන්නේ. අපි ණය වෙච්ච ණයවත් බේර ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. අපි දැන් මේ යූරියා කියන දෙයක් අපිට ඇත්තෙම නැහැ. යූරියා නැතුව කරන්න බෑ අපේ රස්සාව. එහෙනම් අපි කියන්නේ කොහොම හරි මේ යූරියා ටික අපිට හොයලා දෙන්න කියලා. නැත්තම් මේ ගොවිතැන ඉතින් කරන්න හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් අපිට ඕන යූරියාම තමයි ඕන. නැත්තම් යූරියා නැතුව මේ පලා ගොවිතැන කරගන්න අමාරුයි. තියෙන බඩු විකුණ ගන්න බෑ. ඒක එකත් රට අපිටත් බලපාලා තියෙන එක. එළවලු ටිකක්වත් විකුණ ගන්න විදිහක් නැහැ. ඇන්දේ නීති ඒක හින්දා ඒකත් ඒක බලපානනේ. අපි එළවලු වගාවත් යන එක අහකට වාගේ ගිහින් තියෙන එක අඩු ගානටම මිනිස්සු ඉල්ලන්නේ ඉතින් දැන් වෙන පොලක් නැති හින්දා දෙන්න විදිහක් නැහැ ඒකත්. අපි අවුරුදු 25ක් විතර මේක තමා මේ රස්සාවම තමා කරේ. වෙන අපිට විකල්ප මුකුත් රස්සා ගැන දන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපිට රජයෙන් රස්සා දෙන්න ඕන. නැත්තම් අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට. හරි අමාරුයි ඉතින් ජීවත් වෙන්න. දැනටත් එහෙම තමයි. දැන් ඉතින් පෝරෙහිගේ හරි මේ බලපාලා තියෙන ගොඩාක් දුරට සම්පූර්ණයෙන්ම මුගන්න කංකුන් ගොටුකොල කොළින් තමයි යපන කට්ටිය ඉන්නේ. ඒ ආශ්‍රිතව ඔවුන්ගේ කොටුවලට එන කම්කරුවන්ටත් ඒ රැකී අවස්ථාව අහිමි වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට ජීවන ක්‍රමයක් උපක්‍රමයක් නොමැතිකම ඒගොල්ලෝ ගොඩාක් දුරට අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරගෙන යාමට අපට අවශ්‍ය කරන කෘමිනාශක සහ පොහොර වර්ග ටික අපට ලබා දෙනවා නම් බොහොම මැනවි එක. අපි නෙමේ තෙල් පොහොර ගෙනල්ලා ගොවිතට හුරු කරේ. පාලකයෙන්ම ගෙනල්ලා හුරු කරලා එව්වා. දැන් එව්වා කරන්න එපා කියනවා. කොම්පෝස් ගහන්න කියනවා. කොම්පෝස් කොහෙද තියෙන්නේ? ප්‍රමිතිය යුතු කොම්පෝස් කොහෙද තියෙන්නේ? ඒකට තියෙන තැනක් කියන්නේ නැහැ. මේ කොම්පෝස් ගහන්න කිව්වට
කොම්පෝස්ට් වල ගවිතන් කරන්නත් බෑ 70ක් යවන්නේ මේ ප්‍රදේශයේ මුගුණ යන ගොටුකල කංකුන් ඉතින් දැන් 100ට කොම්පෝස්ට් ගාලා 150ක් තියෙන 120ක්වත් කරගන්න බෑ රටේ අවශ්‍යතාවයට මෙහෙන් පලා දෙන්න බෑ මේ වෙනකොටම ගවිතන ඈත් වෙලා කොම්පෝස්ට් කරලා කරන්නත් බෑ ඒක නිසා පාලකීන්ට කියන්නේ මේ ගැන ලොකු අවධානයක් යදන්න මේ ගවිතන ගැන ගවිතන AC කාමරෙන් ළඟ ගන්න තීන්දුව తీරන්න නෙමෙයි මෙතන ගනාලා ක්‍රියාත්මක කරන්න බෑ මෙහි ගමේ ප්‍රශ්නේ ගැන හිතලා පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා මම පාලකීන්ගෙන් බැකප් අත්ව ඉල්ලනවා